තිරුවන් සරණයි පින්වන්ත දුවේ පුතේ. ලෝවැසි බෞද්ධ සියලු දෙනාගේම පින්බරම සම්බුදු තෙමගුල සිහි කිරීමේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ තව දින කිහිපයකින් උදා වෙනවා. ලෝවැසි සියලුම බෞද්ධ පින්වතුනට පින්වන්ත සුබ වෙසක් මංගල්‍යයක් වේවායි කියලා අපි හැමෝටම ආශිර්වාද කරනවා. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ දවසින් දවස ලඟ වෙනකොට නැවතත් එක් විකෘතියක් සමාජගත වෙමින් තියෙනවා. ඒ තමයි වෙසක් පොහොයට හදන වෙසක් කූඩුවල කුරුසය, ඒ වගේම වෙනත් ආගමික සංකේත ඒ විදිහට යෙදීම. ඒ පිළිබඳව ඒ බොහෝ ආගමික පින්වතුන් නොදන්නා නිසා අපි ඒ පිළිබඳව මේ පැහැදිලි කිරීම කරන්නේ. ඒ ආගමික පින්වතුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා, කිසිසේත්ම ඔබ වෙනත් ආගමික සංකේත වෙසක් කූඩුවලට එහෙම යොදන්න එපා කියලා. ඒ වුණාට වෙසක් කූඩු ඔබේ පල්ලිවල, ඔබේ නිවෙස්වල එල්ලන්න. හරියට ඔබේ ආගමික විශේෂ දිනවලදී බෞද්ධ පින්වතුන් කරනවා වගේ වෙසක් දන්සල්වලට උදව් කරන්න. වෙසක් පොහොයේ දානමානාදී කටයුතු වලදී දෙන්න. මොන තරම් වටිනවද? හරියට බෞද්ධ පින්වතුන් ඔබේ ඒ ආගමික දිනවලට සහභාගී වෙලා ඔබට සහයෝගය ලබා දෙනා වගේ. ඒක සහජීවනයේට අතිශයින්ම වැදගත් දෙයක්. ඒ සමගිය ඒ විදිහටම පවත්වා ගන්න. සහෝදරත්වයේ සමගිය ඒ විදිහට පවත්වා ගත්තාට කොයි වෙලාවකවත් ඒ ආගමික දර්ශනවල උගන්නන කාරණා පටලව ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි දැන් අපි වෙසක් කූඩුවල මෑතක දකිනවා කුරුසයේ යොදනවා. පින්වන්ත දුවේ පුතේ, කුරුසයෙන් සංකේතවත් කරන්නේ සරබල්දාරී දෙවියන් වහන්සේ. මුළු ලෝකයේම මැව්ව දෙවියන් වහන්සේ කෙනෙක් ගැන ඔවුන් එහෙම උගන්වනවා. නමුත් බුදුදහම තුළ උගන්වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. අපි මොන විදිහට වෙසක් කූඩු සකස් කළත් ඒ වහේ ධර්ම චක්‍රය යොදනවා නම් ඒ ධර්ම චක්‍රය යොදනකොට එතනින් කියවෙන්නේ කෙලින්ම පින්වත්නි ධර්මතා රාශියක්. ඒ ධර්මතා රාශිය ඇතුළත තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍යයට අයිති අංග 12 එතන තියෙනවා. ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, මෙසෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස, අප්‍රිය සම්පයෝග, පිය විපයෝග, ඉච්ඡා විගාතේ, ඒ වගේම පංචපාදා නස්කන්ධ දුක කියන ඒ අංග 12. ඒ වගේම එතන තියෙනවා කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. ඒ තුන එකතුනාට පස්සේ අර 12ට මේ තුන 15ක් වෙනවා. ඊට පස්සේ නිවන තියෙනවා. නිවනත් එක්ක 16ක් වෙනවා. ඊළඟට ඉතිරි ආර්ය ශ්‍රාණික මාර්ගය, ඒ කියන්නේ මාර්ග සත්‍ය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට ඒ අට එකතුනහම ඔක්කොම 24ක් වෙනවා. ධර්මචක්‍රයේ අර 8න් හෝ අර 24න් කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය මුල් කරගත්ත මෙන්න මේ ධර්ම කාරණා ටික. සර්වබලධාරී දෙවියන් වහන්සේ කියන කාරණා වෙන එකක්. මේ ධර්මචක්‍රයෙන් කියවෙන කාරණා හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්. ඒ සංකේතවල ඒ தත්ත්වේ තීරුම් ගන්න ඕන. ආගමික සහජීවනයේ දේශපාලකීන්ට අවශ්‍ය නම් ඔවුන් කල යුත්තේ සියලු දෙනා සමගියෙන් තැබීම මිසක් ඔවුන්ගේ ඒ කුරුසයේ උඩින් ධර්මචක්‍රයේ තියෙන එක නෙමෙයි. ධර්මචක්‍රයේ උඩින් කුරුසයේ තියෙන එකත් නෙමෙයි. කුරුසයත් එක්ක ධර්මචක්‍රයේ පල්ලිය ඉල්ලන එක නෙමෙයි. ඒ වගේම නිවසේ පන්සලේ ධර්මචක්‍රයත් එක්ක කුරුසය ඉල්ලන එකත් නෙමෙයි. කල යුත්තේ ඒ ආගම්, ඒ දර්ශන නොකිලිටිව පවත්වාගෙන යන්න ඒ අයට අනුග්‍රහය දක්වමින් සහයෝගය ලබා දෙන එක මිසක් මිශ්‍ර කිරීම නෙමෙයි. අස්වැයාගෙන් කොටලුවා ලැබෙන වැඩපිළිවෙල යොදලා හරියන්නේ නැහැ. යොදන්නට ඕන පින්වත්නි ඒ දර්ශනයන් පිළිබඳ අවබෝධයක් තියෙන වැඩපිළිවෙලක්. ඒ නිසා සියලු දෙනාගේ සහජීවනයේ සමගිය අත්‍යවශ්‍යයි. වෙසක් පොහොය දවසේ සියලු ආගමිකයන් එකට එකතු වෙලා හැකිතාක් පින්දහම් කරගන්න. ඒ දෙලොවට අතිශයින් උපකාර වෙනවා. නමුත් ධර්ම චක්‍රයයි කුරුසයයි දෙක එකට යෙදීමෙන් සිද්ධ වෙන්නේ අර ඉස්සෙල්ල කිව චතුරාර්ය සත්‍ය ධර්මයයි අර සර්වබලධාරී දෙවියන් වහන්සේ දෙකම එක තැන තියලා දෙකම එකට පිළිගන්න කියනවා වගේ වැඩක්. ලස්සනට දරුවෙක් හදලා
ඒ දරුවාට ලස්සන ඇඳුම් අඳලා උත්සවයට එක්කන් යනකොට අඹුඩයක් ඒ දරුවට එල්ලලා එක්කන් ගිහලා හරියන්නේ නැහැ. ඒ දරුවා ඒ තැනට ගැළපෙන ඇඳුමින් එක්කරගෙන යන්නට ඕනේ. ඒ වගේ වෙසක් කූඩු ලස්සනට හැදුවාම පල්ලියේ වේවා පන්සලේ වේවා ගෙදරක වේවා ඒක වෙසක් කූඩුවක් විදිහට තියෙන්නට ඕන. ඒ ආගමික සංකේත ඒ ආගමික නිදහස අහිමි කරන්න හොඳ නැහැ. ඒවා අවුල් නොකළ යුතුයි. ඒ වගේම පූජක පිරිසයි පූජ්‍ය පක්ෂයයි දෙකක් කියන එකත් මතක තබා ගන්න. පූජක පක්ෂයට ආමන්ත්‍රණය කරන වචන තියෙනවා, පූජ්‍ය පක්ෂයට ආමන්ත්‍රණය කරන වචන තියෙනවා. ඒවත් පටලවා ගන්න එපා. සිරි දෙනාටම සුබ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.